සුබ දවසක් වේවා ආදර අම්මේ තාත්තේ පුතේ දුවේ. ජීවිතයේ සුන්දරත්වයේ භුක්ති විඳින්නට ඒක ජීවත් කරවන්නම ඕනේ. ජීවත් කරව ගන්න බැරුව ගියොත් ඒ සුන්දරත්වය භුක්ති විඳින්න හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මේ ජීවිතයේ සුන්දරත්වයේ භුක්ති විඳවන්න නම් අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබ තුල මා තුල තියෙන්නට ඕනේ දේවල් අනිත් අයට ගන්න පුළුවන් විදියට ඔබත් මාත් කතා කරොත් ඒගොල්ලන්ගේ ජීවිතවලට සහනයක් ලැබෙනවයි කියන එක දැනෙන්නට ඕනේ. එනිසා තමයි මේ ටීම් එකක් වශයෙන් වැඩ කරද්දී, කණ්ඩායමක් වශයෙන් වැඩ කරද්දී සාංගිකව ඉන්නකොට අනිත් අයට පුළුවන්කමක් තියෙන්නට ඕනේ ඔබේ මගේ හැසිරීම දැකලා, ඔබ තුල මා තුල තියෙන ගුණාත්මකභාවය දැකලා, ඔබේ මගේ ප්‍රඥාව දැකලා ඔවුන්ගේ ජීවිතවල තියෙන ලෙඩදුක් කරදර කම්කටොළු බාධක ඇදවැටීම් ඇලැප්පීම් ණයතුරුස්සහ මානසික චිත්ත පීඩනයන් වලින් එළියට එන්නේ කොහොමද කියලා අහන්න ඔබ ළඟට එන්න අවශ්‍යයි. තාත්තා ඒ විදිහට ජීවත් වුණොත් පුතා ඇවිල්ලා කියාවි, තාත්තේ මේ දවස්වල මට මේ වගේ ප්‍රශ්න කීපයක් තියෙනවා, අම්මේ මේ වගේ ප්‍රශ්න කීපයක් තියෙනවා, අම්මා මට පොඩි සහයෝගයක් දෙන්නකෝ කියලා දෙන්නකෝ, කොහොමද මේ ප්‍රශ්නෙට මම මුහුණ දෙන්නේ, කොහොමද මේ ප්‍රශ්නේ මම විසඳගන්නේ, කොහොමද මේ කරුණු කාරණාවන් වල මම ජයගන්නේ. දැන් මෙහෙම අහන්න අපේ පුතාලා දුවලා අම්මා ගාවටයි තාත්තා ගාවටයි එන්නේ නැහැ. ඇයියේ ඇවිල්ලා කියනවා දරුවෝ මොනවද කියන්නේ, තාත්තගෙන් අහලා වැඩක් නැහැ ෆාදර්, අම්මගෙන් අහලා වැඩක් නැහැ. ඒගොල්ලෝ කියනවා ඔයාට ඕන දේ ඔයා කරගන්නකෝ. ඉතින් මම ගිහිල්ලා අහපුවම ඔයාට ඕන දේ කරගන්න කියද්දි මම මොනවද ෆාදර් ගිහිල්ලා ආයෙත් අහන්නේ. අම්මේ තාත්තේ පුතේ දුවේ කිසිම දවසක ඔබේ පුතා හෝ දුව හෝ ඔබේ භාර්යාව හෝ ස්වාමි පුරුෂයා මොනවද කරන්නේ කියලා ඇහුවොත් මම දන්නේ නැහැ කියලා කියන්න එපා. මොනවද කරන්නේ කියලා ඇවිල්ලා අහන්නේ ලොකු විශ්වාසයක් තුල, මොනවද කරන්නේ කියලා ඇවිල්ලා අහන්නේ ලොකු ලෙංගතුකමක් තුල, ඕනකමකින් දයාබරකමකින් ඇවිල්ලා අහන්නේ. එතනදී අතහරින්න එපා. අහපුවාම ඔබ ස්වාමීන් වහන්සේ තුල පුංචි මෙනෙහි කිරීමකට යන්න, යාඥාවකට යන්න, ඔබේ තර්ඩ් අයි එක ඔන් කරන්න ඉඩ දෙන්න, ඔබේ මයින්ඩ් එකෙන් රීඩ් කරන්න බලන්න බලලා ඒ පුතාට, භාර්යාවට, දුවට, ස්වාමි පුරුෂයාට මේ මොහොතේදී ජීවිතේ කවදාක්වත් ඇහිච්ච නැතිතරම් උත්තරයක් දෙන්න. ඔබත් දෙන්නට යන්නේ අනිත් අය දුන්න උත්තරේම නම්, යහළුවා කියන දේ නම් තාත්තත් කියන්නට යන්නේ, යෙහෙළිය කියපු දේ නම් අම්මත් කියන්නට යන්නේ. ඊට පස්සේ දරුවට ලොකු වෙනසක් නැතුව යාවේ. සමහර වෙලාවට කියාවි අපේ තාත්තගෙන් අහනවට වඩා හොඳයි යාළුවෙගෙන් අහගත්තම එයා ඊට වඩා ලස්සනට ඒක විස්තර කරලා දෙනවයි කියලා. ඒ සම්මි තාත්ති පුතේ දුවේ කිසිම දවසකදී කෙටි උත්තර දෙන්න එපා ඔබේ පුතා දුවට, ඔබේ භාර්යාවට, ස්වාමි පුරුෂයාට. ඔවුන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔව්, හා, බෑ, නැහැ, හොඳයි, ලස්සනයි කරන්න ඒ වගේ උත්තර දෙන්න යන්න මොහොත ගන්න අතට, වෙලාවක් ගන්න අතට, ඔහුත් එක්ක ඉඳ ගන්න, ඇයත් එක්ක ඉඳගෙන චූටි වෙලාවක් ඉස්සෙල්ලාම කියන්න පුතේ මොනවද ඔයාට තියෙන්නේ කියලා අහගෙන ඉන්න. භාර්යාවට අවස්ථාවක් දෙන්න ඔයා කියන්න, මං අහගෙන ඉන්නම් ඉස්සෙල්ලාම. එතකොට හදවතේ තියෙන දේවල් කියාවි. එතකොට ඔබ දෙන උත්තරය මේ මොහොතේදී ඔවුන් ඉතාමත් ලස්සනට ඕනකමකින් ආදරයෙන් යුතුව පිළිගනීවි. එනිසා මේ තාත්තේ පුතේ දුවේ ගොඩක් වෙලාවට ගොඩක් අය කියන දේ තමයි, එයා අපෙන් ඇහුවට වැඩක් නෑ ෆාදර්, ඊට පස්සේ එයාට ඕන දේ තමයි එයා කරලා තියෙන්නේ. එතකොට අහලා ඕන දේ කරලා ඒ කියන්නේ ඇයිද කියලා ඇහුවොත් කාරිය ලැබිච්ච උත්තරේ සෑහිමටපත් වෙන්නේ නැහැ. කියපු දේ යම්කිසි ආකාරයෙන් මේ මොහොතේදී අනිත් අය දුන්න උත්තරවලට වඩා වැදගත්කමක් තිබිලා නැහැ. ඉතින් ඒ නිසයි මේ ප්‍රශ්නේ උනේ. එහෙනම් ඔබේ ජීවිතයේ තුල රත්තරන් නම් මේ තාත්තේ පුතේ දුවේ මේ මෙහෙවීම කියන දේ හොඳට හදාගන්න.
තවත් කෙනෙක්ව මෙහෙවන්න පුළුවන් හැකියාවක්, අනිත් කෙනාව යොමු කරන්න පුළුවන් දක්ෂතාවයක්, අනිත් කෙනාගේ ජීවිතයට පන්නරයක් දෙන්න පුළුවන් ස්පිරිතුවක් ඔබේ මගේ ජීවිතය තුළ ඔබ මා ජනිත කරව ගන්නට ඕනේ. ඒ සබ ඕ ලෙවල් පාස් වුණාට මදි, ඒ ලෙවල් පාස් වුණාට මදි, ඔබ වෘත්තියෙන් ඕනෑම ප්‍රොෆෙෂන් එකට ගියාට මදි, ඩේ ටු ඩේ ලයිෆ් එකට එදිනෙදා ජීවිතයට මිනිස්සුන්ට සහනයක් දෙන්න බැරුව ගියොත්, උත්තර දෙන්න බැරුව ගියොත් අම්මේ තාත්තේ පුතේ දිවේ අපේ දේශය අප්‍රාණික මලානික හිරවිච්ච ඇදවැටුණු දේශයක් බවට පත්වේවි. එහෙනම් ඔබට ප්‍රාර්ථනා කරනවා දේශය සුවපත් කරන්න, මිනිසුන්ගේ ජීවිත සුවපත් කරන්න දේවාශිර්වාදයේ ලැබේවා. ජෙසු පිහිටයි.